අයිබෝන් අද 2024 මාර්තු 15 වෙනි සිකුරාදා දවස. ඉතින් ඔබ දන්නවා ඔබ එකතු වෙන්නේ අලුත් දිනක් වැඩසටහන සමග. අපි අලුත් දිනක් වැඩසටහන තුළින් ඔබගේ දැනුමට ඔබගේ රසවින්දනයට අපි බොහෝ දේ එකතු කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ඒ නිසාම අපි හරි ලෙන්ගතු ඔබට ආරාධනා කරනවා මේ පැය පුරාවටම අලුත් දිනක් වැඩසටහන සමග සම්බන්ධ වෙන්න කියලා. අපි දන්නවා දවසේ කියන්නේ අපිට පසුගිය දිනයන්වල යම් යම් අත්දැකීම් වෙන්න පුළුවන්. අපිට ඒ අත්දැකීම් සමහර අවස්ථාවලදී අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට හැකිනම් මේ දවස ආරම්භ කරනකොට ධනාත්මක සිතුවිලි වලින් ආරම්භ කරන්න අපිට දවස සුභ කරගන්න නැත්නම් සුභදායි කරගන්න හැකියාව ලැබෙන. ඉතින් ඒ නිසාම තමයි ඔබ අලුත් දිනක් වැඩසටහන සමග එකතු වී යුත්තේ. මොකද අපි අලුත් දිනක් වැඩසටහන තුළින් ඔබගේ රසවින්දනයට ඔබගේ දැනුමට එකතු කරන්නේ ධනාත්මක සිතුවිලි දෙන දෙන කාරණාවලින් නිසා. සුබදසනක් ලහිර. ඉතින් ලහිර කිව්ව වගේම දැන් බලන්න අපිට ජීවිතයට අභියෝග එනවා, බාධක එනවා. හැබැයි මේ හැමදේම දරාගෙන ඉදිරියට යන්න ඔබ ශක්තිමත් වීමයි විය යුත්තේ. ඉතින් ඒ ශක්තිමත් භාවය අපි තුළට එන්න නම් අපි නිරන්තරයෙන් ධනාත්මක විදිහට හිතන්න පතන්නට ඕනේ. ධනාත්මක සිතුවිලි අපි තුළ වගා කරගන්නට ඕනේ. එතකොට ධනාත්මක විදිහට හොඳින් හිනා වෙලා සතුටේ ජීවිතයට මුණ දෙන්න පුළුවන් මොන අභියෝග බාධක ආවත්. එතකොට ඔබේ ජීවිතයේ ශක්තිමත් නිසා, ඔබ ශක්තිමත් නිසා ඔන්න ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. Then ලහිර මේ දවස්වල තියෙන උණුසුම් කාලගුණයත් අපිට ලොකු අභියෝගයක්නේ. දැන් ඒ අභියෝගයට අපි මුහුණ දෙන්නට ඕනේ. අපේ එදිනෙදා වැඩ කටයුතු ඒ විදිහට කරගන්න ඕනේ. දැන් විශේෂයෙන් දැනුම් දීමක් කරලා තිනවා, විශේෂයෙන් මේ දිස්ත්‍රික්ක 14කට වැඩිපුර උණුසුම් කාලගුණයක් මේ දවස් ටිකේ දකින්න ලැබෙනවා කියලා. ඉතින් ඒ අනුව ඔබ ප්‍රවේසම් විය යුතුයි අනිවාර්යෙන්. මේ වැඩ කටයුතුත් එක්ක ඔබේ නිරෝගී භාවය ගැනත් කල්පනා කළ යුතුයි. ඉතින් ඒ නිසා විශේෂයෙන් අවධානම් කණ්ඩායම් ගැන අපි අවධානය යොමු කරන්නට ඕනි. වැඩිපුර ජලය පානය කරන්න, ඒ වගේම හිරුවෙලියට නිරාවරණය වෙන කාලය අවම කරන්න, මේ වගේ දේවල් වලින් ඔබට ආරක්ෂා වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දරුවන්, වැඩිහිටියන් සහ රෝගී තත්ත්වවල පසු වෙන පුද්ගලයන්ව අපි වැඩිපුර ප්‍රවේසම් කරගත යුතුයි. අන්න ඒ නිසා මේ උණුසුම් කාලගුණය ගැනත් අන්න ඒ විදිහට සැලකිලිමත් වෙමින් මේ ඉදිරි වැඩ කටයුතු කරගන්න කියලා දවස ආරම්භයේදී අපි ඔබට මතක් කරනවා. ඒ වගේම අද දවසත් ඉතාමත් සුවිශේෂී දවසක් ලහිර. ඔබ රංගා අද දවසේ පාරිභෝගික ඓතිහාසිකම් දිනේ විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා අපේ පාරිභෝගිකය අපි හැම කෙනෙක්ම පාරිභෝගිකයෝනේ. එතකොට මේ ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාර ආචාර ධර්ම හරියාකාරව ඉටු කරනවා නම් අපිට පාරිභෝගික ඓතිහාසිකම් පිළිබඳව එතරම් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේදී වෙන්න පුළුවන් අපිට පාරිභෝගික ඓතිහාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයින්ගේ හඬක් නගන අවස්ථාව අපිට දකින්න අවස්ථාව දකින්න හැකියාව ලැබෙනවා. ඉතින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයාගේ ඓතිහාසිකම් ආරක්ෂා කිරීම උදෙසා පාරිභෝගික ඓතිහාසිකම් පවා හඳුන්වා දීලා දෙන වකවානුවක තමයි අපි හැම කෙනෙක්ම ඉන්නේ. ඉතින් පාරිභෝගිකෙක් විදිහට ඉරංග ඔයත් මමත් දෙදෙනාම පාරිභෝගිකයෝ. ඉතින් මොකද හිතෙන්නේ ඉරංග පාරිභෝගිකෙක් විදිහට අපේ ඓතිහාසිකම් පිළිබඳව ආරක්ෂා කරගන්න අපි හැමෝගෙම වගකීමක් වෙනව නේද? අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගකීම ගැනත් ඒ විදිහට මතක් කරනවා. ඉතින් අද දවසත් සුවිශේෂී බව ඒ අනුව ඔබට මතක් කරනවා. අද විශේෂත්වයක් ඒ විදිහට ඒ පිළිබඳවත් ඔබ දැනුම්වත් කරමින් තමයි අද දවස අපි ආරම්භ කරන්නේ. ඉතින් ලහිර, දැන් මේ විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට අපේ රටේ තියෙනවා විශ්වවිද්‍යාල, ප්‍රධාන විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. මේ අතරින් විද්‍යාර්ථීන් බිහි වෙනවා, විවිධ ක්ෂේත්‍රවලට ඉදිරියට යන ප්‍රවීණයන් බිහි වෙනවා. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල අපිට හරි වටිනවා. ඉතින් අද අපි සූදානම් වෙනවා මේ වගේ එක් විශ්වවිද්‍යාලයක පැවැත්වෙන ඉතාම සුවිශේෂී කටයුත්තක් ගැන කතා කරන්න. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය තරගාවලියක් පැවැත්වෙනවා පලස නමින්. ඉතින් අද දවසේ අපේ කතා බහට එකතු වෙන්නේ මේ අපූර්ව මාතෘකාව ඔබට ආරාධනා කරනවා මේ කතා බහත් සමගින් එකතු වෙන්නට කියන. හන්තාන පමණමද පෙම්සුව විඳ ජීවිතේ. ඉතින් අපි සරසවිය ගැන කතා කරනකොට, සරසවි ප්‍රේමය ගැන කතා කරනකොට කාලයක් තිස්සෙම මේ පේරාදෙණිය හන්තාන නුවර මේ අවට තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාදක කොටගෙන තමයි අපි ගොඩක් නිර්මාණ දැක්කේ. ඉතින් කාලයක් තිස්සේ ඊට පස්සේ විවිධ විශ්වවිද්‍යාල, රුහුණ විශ්වවිද්‍යාලයට, සබරගම් විශ්වවිද්‍යාලයට කවි ගීත නිර්මාණය වුණා. හැබැයි පසු කාලේ ඉන්නව කසුකුසුවක් පැවතුණා විද්‍යාර්ථීන්ගෙන්, ඒ වගේම මේ කොළඹ අවට ඉන්න අයගෙන් මේ කොළඹ විශ්වවිද්‍යාලයට කවි ගීත ලියවෙන්නේ නැද්ද කියලා. හැබැයි කොළඹ විශ්වවිද්‍යාලයත් හරිම සුන්දර විශ්වවිද්‍යාලයක්, වගේම සාහිත්‍යයට කලාවට ලොකු ඉඩකඩක් වෙන් කරපු විශ්වවිද්‍යාලයක්. ඉතින් පසු කාලීනව මේ ඉන්දික ලියනගේ මහත්මයා මේ
අපුරු ගීත නිර්මාණය කර ගායනා කරා. ඉතින් ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට මේ විදිහේ සුන්දර ගීතයක් නිර්මාණය වුණේ. දැන් අපි මේ ගීතයෙන් අපේ කතාබහට ප්‍රවිෂ්ට වුණේ. අද අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ඉතාම සුවිශේෂී කටයුත්තක් ගැන. ඉතින් මේ කටයුත්ත කලාවට සාහිත්‍යයට ආදරය කරන බොහෝ දෙනෙක්ට හරිම විශේෂයි. අන්න ඒ නිසා ඉතින් කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංවිධානය මෙහෙවන කවි කෙටි කතා ගීපද රචනා සහ කෙටි නාට්‍ය පිටපත් තරඟාවලියේ 2024 මේ අපූර්ව තරගාවලිය නම් වෙන්නේ පලස විදිහට. ඉතින් අද අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ මේ අපූර්ව කටයුත්ත පිළිබඳව. ඉතින් අද දවසේ මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපිත් සමග එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ සභාපතිතුමන් වන බර්නාඩ් කාර්යවසම් මහත්මයා. ආයුබෝවන් ඔබට සුබ දවසක්. හොඳයි, අපි මුලින්ම කතා කරමු මේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය කියන්නේ මොන වගේ සංවිධානයක්ද, මේකෙන් මොනවාද සිද්ධ වෙන්නේ, අපි ඒ ගැන කියමු මුලින්ම. විද්‍යාර්ථීන්ගේ සංවිධානය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ, උපාධි අරගෙන බිහි වූ විද්‍යාර්ථීන්ගෙන් සමන්විත සංවිධානය. මොකද අපි විශ්වවිද්‍යාලය තුළ අවුරුදු 3ක් හෝ 4ක් ගත කරලා විශ්වවිද්‍යාලයෙන් එළියට ආව පස්සේ නැවත මේ සමාජය තුළ හුදකලා වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි කල්පනා කරා 1992 දී තමයි මේ විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ආරම්භ කරේ. මේ විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉතාම විචිත්‍රවත් සංවිධානයක් වෙන්නේ. මේක 1960 දශකයේ විශ්වවිද්‍යාලයෙන් පිට උපාධිධාරීන්ගේ ඉඳලා 2020 දක්වා විශ්වවිද්‍යාලයෙන් පිට උපාධිධාරීන් අවුරුදු 60ක වගේ කාලයක විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීන් මේ තුළ ගොනු වෙලා ඉන්නවා. ඉතින් අපිට ඒ නිසා පරම්පරා කීපයක මේ විද්‍යාර්ථීන් මේක ඉන්නකොට මේක ඉතාම විචිත්‍රවත්, ඒක ආස්වාද ජනකය. ඒක නිසා අපි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය පටන්ගති සුභසාධන ක්‍රියාවලීන් තුළින්, නමුත් පසුකාලීනව අවහේතුව නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච පරපුරක් විදියට ඒ අපෙන් යම්කිසි ආකාරයක සමාජමය මෙහෙවරක් වෙන්න ඕනි කියලා. ඒ අනුව තමයි අපි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ආරම්භ කරලා තියෙන්නේ. හොඳ ඇතින ආකාරයෙන් තමයි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය බිහිවෙන්නේ. කොහොමත් සරසවි සමය අමතක කරන්නට බැහැ. අපි ජීවිතයේ කොතනක හිටියත් ඉතින් ඒ කාලේ නැවත සිහිපත් කරමින් ඒ විදිහට සංවිධානය වෙමින් සුවිශේෂී කටයුතු ගන්නාවක් මේ සංවිධානය විසින් සිද්ධ කරනවා. ඉතින් දැන් මෙවර අපි විශේෂ මාතෘකාව වෙන බර්නාඩ් මහත්මයා, මේ පලස, මේ වගේ පලස නමින් මේ වගේ නිර්මාණ තරගාවලියක් පවත්වන්න හිතුවේ ඇයි, මොකක්ද හේතුව? ඊට ඉස්සෙල්ලා අපි කියන්න ඕනේ කොළඹ විශ්වවිද්‍යාලය ගැන යමක් කියන්න ඕනේ. කොළඹ විශ්වවිද්‍යාලය තමයි දකුණු ආසියාවේ තියෙන පැරණිමය නාට්‍ය ශාලාව තියෙන්නේ. ඒක කල අංග සම්පූර්ණ නාට්‍ය ශාලාවක්, ජෝර්ජ් රාජ ශාලාව. මේ ජෝර්ජ් රාජ ශාලාව 1940 වගේ යුනිවර්සිටි කොලේජියෙන් බිහිවෙච්ච ප්‍රථම ඉංග්‍රීසි මහාචාර්යවරයා EFC ලුඩෝවයික්, නිව්මාන් ජුබාල් වැනි අය නාට්‍ය කරා. ඒ නාට්‍ය කිරීම තුළින් විශාල සංස්කෘතික ප්‍රබෝධයක් කොළඹ විශ්වවිද්‍යාලය හරහා ඇති වුණා. පර්යේෂකයින් බිහි වුණා, දේශපාලන සංවාද කරන ඒ සංවාද මණ්ඩප ඇති වුණා. ඒ වගේම සාහිත්‍යදරීන්, කලාකරුවන්, නාට්‍යවේදීන් විශාල වශයෙන් බිහි වුණා. ඒතර නිව්ටන්, ගුණසිංහ, සුරචිත ගම්ලත් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ වැනි විශාල විද්වතුන් රාශියකගෙන් මේ සංස්කෘතික කාරණාවන් ප්‍රබෝධමත් වුණා. ඉතින් මේ ප්‍රබෝධමත් වීම තුළ සමාජයේ විවිධ පැතිකඩයන්ට ඒක ප්‍රගමණය සඳහා හේතු වුණා කියලා අපි විශ්වාස කරනවා. නමුත් වර්තමානයේ වන විට අපිට දක්නට ලැබෙනවා මේ තරඟකාරී අධ්‍යාපනය නිසා ඒ සාහිත්‍ය ප්‍රබෝධයේ සංස්කෘතික ක්‍රියාකාරකම්වල ඈත්වීමක්. මොකද කොළඹ විශ්වවිද්‍යාලය තුළ ගත්තම ඒ නාට්‍යවේදීන් W ජයසිරි වැනි, ජයසිරි චන්ද්‍රදී, ඒ වගේම රාජිත දිසානායක, උදේසිරි වික්‍රමරත්න, ජැක්සන් ඇන්තනි, EMD උපාලි වගේ නාට්‍යවේදීන් බිහි වුණා. ඒ වගේම ගීත රචකයින් ගත්තම වසන්ත කුමාර කොබවක, මහින්ද චන්ද්‍රසේකර, ධම්මික බණ්ඩාර, කුමාර වෙල්ගම, රවි සිරිවර්ධන වගේ විශාල ගීත රචකයින් ප්‍රමාණයක් බිහි වුණා. එරංගාර වර්ග කිව්වා වගේ මං හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම ගීත රචකයින් බිහිලා තියෙන කොළඹ විශ්වවිද්‍යාලය. නමුත් පසුකාලීනව ගත්තම මේ සංස්කෘතික ප්‍රබෝධය ක්‍රමක්‍රමයෙන් සාපේක්ෂව ගත්තම, මේ කාලෙත් එක්ක සාපේක්ෂව ගත්තම යම් ආකාරයක හීනවීමක් තියෙනවද කියලා හිතනවා.
ඒකට හේතුව මේ සමාජයේ ආක්‍රමණශීලී සමාජයක් කියලා තියෙනවා. නිර්මාණාත්මක හා පරිකල්පන ක්‍රියාවලීන් සඳහා යොමු වීම අඩුයි. ළමයින්ට තියෙන්නේ අධ්‍යයන අධ්‍යාපනයක් වෙනුවට විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක්. දායිස් අයිවර්ජෙන්ස් පෙරදිනිය යුනිවර්සිටි එක කැම්පස් එක පටන් ගැනීමේදී එයාගේ බලාපොරොත්තු තිබ්බා විශේෂ කාරණා තුනක්. එකක් තමයි ශිෂ්‍යයින් අතර සහජීවනය. දෙක දැනුම සඳහා අනවර්තව පර්යේෂණවල නිරත වීම. තුන සිසුන් නිර්මාණාත්මක හා පරිකල්පන ක්‍රියාවලීන් තුළින් තමන්ගේ ඒ හැකියාවන් වර්ධනය කර ගැනීම. නමුත් අර මං කලින් කිව්වා වගේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ නිසා මේ කාරණාවන් බිඳ වැටුණා. ඒ බිඳ වැටීම තුළ අතීතයට සාපේක්ෂව වර්තමානයේ යම්කිසි නිර්මාණවල ගුණාත්මකභාවයේ අඩුවක් තියෙනවා. ඒ නිසා අපි අර 1940 වගේ දශකයේදී ලුඩෝවයික්ලා ආරම්භ කරපු ඒ මහා සංස්කෘතික කාරණය නැවත කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය හරහා අපි සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ප්‍රවේශයක් විදියට තමයි අපි පලස තරඟාවලිය ආරම්භ කළේ. මේ පලස තරඟාවලිය අපි ආරම්භ කළේ 2023. ඒ 2023 ආරම්භ කරේ අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සඳහා විතරයි. නමුත් අපි 2023 අපි කල්පනා කරා මේ උසස් පෙළ සිසුන්ටත් මේක විවර කරන්න. ඒකට හේතුව දැන් අධ්‍යාපනය ගත්තම පහේ ශිෂ්‍යත් ඉඳලා දරුවන්ට පුරුදු කරලා තියෙන තරඟයත් එක්ක දුහල් දරුව අතර සහජීවනයක් නෑ. අන්‍යෝන්‍ය හැඟීම් නෑ. අනිකාට ගරු කිරීමේ හැඟීම් නෑ. ඒවා වියකී ගිහිල්ලා. එම නිසා අපි පලස තරඟාවලිය තුළින් ඒවා නැවත සමාජයට පොම්ප කරන්න උත්සාහ කරනවා. හොඳයි. ඉතින් ඒ ආකාරයේ ඉතාමත් අපූර්ව අරමුණු ගණනාවක් එකට කැටි කොටගෙන තමයි පලස නිර්මාණය වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ කලාව සාහිත්‍ය මේ වගේ විද්‍යුතුන් ගණනාවක් බිහි කරපු නවාතනක් විශ්වවිද්‍යාලයක්. ඉතින් එවන් අපූර්ව විශ්වවිද්‍යාලයකින් තමයි මේ වගේ අපූර්ව කටයුත්තක් මේ විදිහට සංවිධානය කරන්නේ. ඉතින් අපි මීළඟට දැන් මේ නිර්මාණ ගැන කතා බහ කරොත් බර්නඩ් මහත්මයා මේ තරඟයට සම්බන්ධ වෙන්න පුළුවන් නිර්මාණ ලබා දෙන්න පුළුවන් කාටද කියලාත් අපි සඳහන් කරමු. ඔව්, නිර්මාණ ලබා දෙන්න කාටද කියන්නේ ඉස්සෙල්ලා මේ නිර්මාණ තරඟාවලිය අපි කාණ්ඩ තුනක් යටතේ පවත්වනවා. එක රාජ්‍ය හෝ පෞද්ගලික පාසල්වල උසස් අධ්‍යාපනය, ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන ඕනෑම විෂය ධාරාවක් හදාරන සිසු දරුවන්ට. දෙක රාජ්‍ය හෝ පෞද්ගලික විවෘත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් එක අනුමත කරපු පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අන්තර් විශ්වවිද්‍යාල සිසුන් අතර තරඟාවලිය. තුන කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විද්‍යාර්ථීන්ට පමණක් පවත්වන තරඟාවලිය. ඒතර කාණ්ඩ තුනක් යටතේ මේ තරඟාවලිය පවත්වනවා. පාසල් තරඟාවලියේදී අපි අංශ තුනක් ඒ තරඟ පවත්වනවා. එකක් තමයි කවි, දෙක කෙටි කතා, අනිත් එක කෙටි නාට්‍ය පිටපත් තරඟාවලිය. එතකොට ඒ පාසල් සිසුන්ට තමන්ගේ නිර්මාණය වෙනකොට තමන්ගේ පාසලේ විදුහල්පතිවරයා හෝ අංශ ප්‍රධානිය විසින් ඒ පාසලේ අංශ ප්‍රධානියා විසින් සහතික කළා අපිට එවන්න ඕනේ පිටපත් තුනකි. ඒ තමන්ගේ නිර්මාණය වෙනකොට තමන්ගේ නම, ලිපිනය, දුරකථනාංක, ඊමේල් පාසල් ඒ සියලු තොරතුරු ඇතුළත් වෙලා තියෙන්න ඕනි. දෙවෙනි එක අන්තර් විශ්වවිද්‍යාල තරඟාවලිය. මේ සඳහා රජයේ විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ටත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අන්තර් විශ්වවිද්‍යාල තරඟාවලිය අපි සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් පවත්වනවා. ඒ සඳහා අපි අර පාසල්වල අංශවලට වඩා තව එක අංගයක් එකතු කරලා තිනවා, ගීත රචනා තරඟාවලිය. එතකොට අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සඳහා තියෙනවා කවි, කෙටි කතා, කෙටි නාට්‍ය පිටපත් සහ ගීත රචනා තරඟ. ඒ වගේම අපි විශ්වාස කරනවා
විශ්වවිද්‍යාලයෙන් අවුට්නට මේ පිට වුණාට පස්සේ බොහෝ විද්‍යාර්ථී තමන්ගේ කුටුම්බවලට හිර වෙලා ඉන්නවා. ඔවුන් අර විශ්වවිද්‍යාලය තුළදී දක්වන ලද ඒ නිර්මාණාත්මක කාර්යයන් වලින් ඈත් වෙලා ඉන්නවා. ඒකට හේතුව උන්ට ස්වභාවිත යමක් කිරීමට අවශ්‍ය වේදිකාවක් නොමැති වීම. ඒක නිසා අපි විශ්වාස කරා ඒ විද්‍යාර්ථීන්ට යම්කිසි වේදිකාවක් තනිතනිව යමක් කළ නොහැකි විද්‍යාර්ථීන්ට යම්කිසි වේදිකාවක් තනලා ඔවුන්ගේ නිර්මාණ ඉඩ දැක්වීමට අවස්ථාවක් දෙන්න. ඒක නිසා අපි පළමු වතාවට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට පමණක් මේ පලස 2024 තරංගාවලිය විවෘත කළා. එතකොට එරංග මම නැවත මතක් කරන්නම් පාසල් සඳහා උසස් පෙළ සිසුන්ට තියෙනවා අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට සිංහල සහ දෙමළ මාධ්‍යෙන් තියෙනවා විද්‍යාර්ථීන්ගේ විද්‍යාර්ථීන්ට ඒක විවෘත. හොඳයි. ඉතින් මේ වගේ පුළුල් පරාසයක විහිදුණු අංශ ගණනාවක් තියෙනවා. ඉතින් මං එතුමා ඒ සඳහන් කිරීමත් සමග මම මතක් කරන්නම් කොහොමද නිර්මාණ එවන්නට අවශ්‍ය කියලාත්. ඔබේ නිර්මාණ පිටපත් තුනකින් 2024 අප්‍රේල් 30 දින හෝ ඊට පෙර ලැබෙන ලෙස මේ මම කියන ඊමේල් ලිපිනයට විද්‍යුත් ලිපිනයට යොමු කරන්නට පුළුවන් ආයුධපතේ PDF එකක්, එහෙම නැත්නම් පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්නත් පුළුවන්. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එක UOCALUMNIORG@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න පුළුවන්. ඒ වගේම මේ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්නට පුළුවන් සහකාර පුස්තකාලය අධිපති පාඨක සේවා විද්‍යාර්ථීන්ගේ සංවිධානය ප්‍රධාන පුස්තකාලය කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ 3. ඒ වගේ මේ පිළිබඳ විමසීම් කටයුතු කරන්නට පුළුවන් මිල්ටන් සිල්වා මහත්මයා 0713 89 987. ඒ වගේම රංජිත් විජේනායක මහත්මයා 0712 861 8273. ඒ වගේම බර්නාඩ් කාර්යවසම් මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් 0671 440 7230 කියන දුරකථන අංක මගින්. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ නිර්මාණ ලබා දීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නැත්නම් මතක් කරමින් බර්නාඩ් මහත්මයා, අපි මීළඟට මේ නිර්මාණ කටයුතු මේ දේවල් කොහොමද විනිශ්චය කරන්නේ සහ ඒ විනිශ්චය කටයුතු සඳහා සම්බන්ධ වෙන අය ගැනත් මතක් කරමු. ඔව්, ඊට ඉස්සෙල්ලා රංගා මේ PDF එකේ පිටපතක් එවන්න ඕනේ අප අර UOCALUMNI@org@.com කියන එකට. නමුත් ඊට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අර ඔබ සඳහන් කරපු ලියාපදිංචි තැපෑලෙන් පිටපත් තුනක් එවන්න ඕනේ. මේ පිටපත් තුනට අමතරව තමයි UOCALUMNI@gmail.com ලිපිනයට PDF පිටපතක් අයිතුම් පත්‍රය සමග එවන්න ඕනේ. මං කිව්වා අර කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරපු ආයතනයක්. ඒතර මේ තුලින් බිහි වුණා විවිධ ශාස්ත්‍රවල ප්‍රවීණයි. ඒ ප්‍රවීණයින්ගේ සහයෙන් තමයි අපි මේක විනිශ්චය කරන්නේ. අපි කෙටි කතා විනිශ්චය සඳහා මහාචාර්ය සරත් විජේසූරිය, ප්‍රවීණ පරිවර්තක සාහිත්‍ය සූරි ගාමිණි වියංගොඩ, ඒ වගේම සාහිත්‍ය සූරි කීර්ති බැලිසරගේ යොදාගන්න. කවි රචනා මේ කවි සඳහා විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා විදර්ශන කන්නංගර, විපුල හේවා වලිමුනිසා, ප්‍රගීතිකා ජයසේකර. ඔවුන් නූතන පරපුරේ කවි. ගීත රචනා සඳහා අපි විනිශ්චය මණ්ඩලයේ සේදාගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශාල ගීත රචකයන් ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒ අතරින් ධම්මික බණ්ඩාර, රවි සිරිවර්ධන සහ රජු වසන්ත වෙල්ගමත්, වසන්ත කුමාර් කොබෝක මහතාත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. කෙටි නාට්‍ය සඳහා අපිට රාජිත දිසානායක, උදේසිරි වික්‍රමරත්න සහ සමන් කුමාර පුෂ්ප ලියනගේ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ විනිශ්චය මණ්ඩලයේ ඉන සියලුම දෙනා අපේ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විද්‍යාර්ථීන් කියලා අපි ආඩම්බරයෙන් සඳහන් කරනවා. හොඳයි. ඉතින් ඒ ආකාරයෙන් තවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වුණු ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ ඇගයීම් සිද්ධ වෙන්නේ මේ තරගාවලිය. ඉතින් ඒ ගැනත් සිහිපත් කරනවා. දැන් අපි දැන් නිර්මාණ ගැනත් තරගාවලිය ගැනත් කතා කරා. අපි දැන් මේ විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ගැන කතා කරත් බර්නාඩ් මහත්මයා, දැන් මේ තරගාවලියට අමතරව මොන වගේ වැඩ කටයුතුද ඔබතුමාලා ප්‍රමුඛ මේ සංවිධානය කරන්නේ? ඒ වගේම මේ මොනවාද වෙනත් කටයුතු වැඩ කටයුතු සහ ඉදිරි වැඩ පිළිවෙල ගැනත් අපි සංවිධානයේ කතා කරමු. අපි ප්‍රධානම කටයුත්තක් තමයි විශ්වවිද්‍යාලයේ
අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා තියෙන දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම. ඒ වගේම මේ පවතින සමාජ පීඩාකාරී සමාජ වටපිටාව තුළ සිසු දරුවන් මානසික ආතතියට ගොදුරු වෙනවා. ඒක නිසා මේ මානසික ආතතිය දුරු කිරීම සඳහා සංගීතමය චිකිත්සා වැඩසටහන් තියෙනවා. ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ පුස්තකාල පරිහරණය වැඩි කිරීම සඳහා අපි පුස්තකාල සංවර්ධනය සඳහා අවශ්‍ය කරන කටයුතු පවත්වාගෙන යනවා. ඒ වගේම නාට්‍ය හා සිනමා රසවින්දනාත්මක වැඩසටහන් කරනවා. බොහෝ විද්‍යාර්ථීන්ගේ සංවිධාන අපි දැකලා තියෙනවා. සාමාන්‍ය පොදු සමාජමය කටයුතු වල තමයි නිරත වෙන්නේ. රුක් රූපණ වැඩසටහන්, සමාජික සුබ සාධන වැඩසටහන්, ඒ වගේ සීමාකාරී සාධකයන් ගොදුරුලා ඉඳිද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය කල්පනා කරා ඊට වඩා කාර්යභාරයක් මේ විද්‍යාර්ථීන් විදියට අපිට කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන මේ වර්ෂයේදීම විද්‍යාර්ථීන්ගේ දිනයක් පවත්වන්න. මොකද කොළඹ විශ්වවිද්‍යාලයෙන් බොහෝ විද්‍යාඥයින්, සාහිත්‍යදරයින්, නාට්‍යවේදීන්, කලාකරුවන්, රංගවේදීන් මේ සියලු දෙනාගේම තොරතුරු ඇතුළත් කළා යම් මේ පොත්පිංචක් අපි නිර්මාණයේ ග්‍රන්ථයක් එළිදක්වනවා. ඒකම ඒ සියලුම විද්‍යාර්ථී ඒ සහෘදයින් එකම තැනකට ගෙනල්ලා එක දවසක ඔවුන් සමග ගත කරන්න. ඒ වගේම අපි කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහු විද්‍යාර්ථීන්ගේ යම්කිසි පර්යේෂණ ග්‍රන්ථ හෝ නිර්මාණාත්මක ග්‍රන්ථ තියෙනවා නම් ඒ ප්‍රකාශන එළිදක්වන බලාපොරොත්තු වෙනවා. ඒකමයි බලාපොරොත්තු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනයත් එක්ක සම්බන්ධ වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ එලිමහන් රංගපීඨයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකසා. විද්‍යාර්ථීන්ගේ සංවිධානයක් නොකළ ප්‍රධාන කාර්යයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඒ තුළ ගුණාත්මක සිනමාවක් ඇති කිරීම සඳහා අපිට දායකත්වය දෙන්න හැකි වෙතයි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මැයි මාසයේදී විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ප්‍රකාශන අංශය පටන් ගන්නවා, ආරම්භ කරනවා. හොඳයි. ඉතින් වැඩ කටයුතු ගණනාවක් සිද්ධ කරන්නට සැලසුම් සකස් කරනවා. ඒ හොඳ ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඉතාමත් අපූරුයි ඒ ගැන සඳහන් කරේ අපි ඒ නිසා. ඉතින් දැන් අපි සමස්තයක් විදිහට දැන් මේ තරගාවලිය ගැන කතා බහ කරත් බර්නාඩ් මහත්මයා අපි මේ ඉලක්කගත කණ්ඩායම වෙන්නේ තරුණ තරුණයන්, යෞවන යෞවනයන්, විද්‍යාර්ථීන්. දැන් මේ වගේ මේ වයසක ඉන්න මේ පිරිස, මේ කණ්ඩායම, මේ තරුණ තරුණයන් මේ කලාව සහ සාහිත්‍ය ඇසුරු කිරීම, ඒ වගේ නිර්මාණ බිහි කිරීම කොයිතරම් වැදගත්ද මේ වර්තමානයේ අපි තරුණ තරුණයන් ගැන හිතලා කතා බහ කරොත් මේ වැදගත්කම වටිනාකම ගැන අපි කතා කරමු. අපි දකිනවා මේ වර්තමානයේ සෞහෘද බව අඩු වෙලා. සෞහෘද බව කියන්නේ එකිනෙකා අතර තියෙන හෘදයාංගම බව, අනිකාට සාවධානව කන්දි. ඒ සෞහෘද බව අඩුවීම සිද්ධ වෙන්නේ සාහිත්‍යමය ඇසුරෙන් ඈත් වුණා. සාහිත්‍ය තුළ අපිට පුළුවන් ජීවිතයේ විඳීම් සහ වින්දනීය දේවල් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. එතකොට මානව දයාව, කරුණාව, අනිකාට දක්වන ඇල්ම පිළිබඳව හැඟීම් ඇති වෙන සාහිත්‍ය තුළින් තරගකාරී අධ්‍යාපන රටාව තුළ ඒ පාසල් දරුවන් පවා මේකින් ඈත් වෙලා ඉන්නකොට අපි විශ්වාස කරනවා පටන් ගන්න ඕනේ විශ්වවිද්‍යාලයෙන් නෙමෙයි, පාසලෙන්. ඒක නිසා ඒ පාසලේ පටන් ගන්න ඒ සංවේදීතාවයේ සෞහෘදභාවය ඇති කිරීම තමයි අපි මේ පලස තරගාවලිය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ උපාධිධාරීන්ට විද්‍යාර්ථීන්ගේ සංවිධානය සමග මේ වෙනකන් බද්ධ වෙලා නැත්තම්, අපි සමාජිකත්වය අරගෙන නැත්තම් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි සියලුම උපාධිධාරීන්ට ආරාධනා කරනවා. හොඳයි. ඉතින් එයා කරන විවෘත ආරාධනයක් කරන්නේ එතුමා කොළඹ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට, ආදි විද්‍යාර්ථීන්ටත් මේ සඳහා සම්බන්ධ වෙන්නට කියලා. ඉතින් අපි අවසාන වශයෙන් ඔබට නැවත මතක් කරන්නම් මේ නිර්මාණ තරගාවලියට කොහොමද නිර්මාණ ලබා දිය හැක්කේ කියලා. ඔබේ නිර්මාණ පිටපත් තුනකින් 2024 අප්‍රේල් 30 වන දින හෝ ඊට පෙර ලැබෙන ලෙස පහත ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් එවන්නට ඕනේ. වගේම අයදුම්පතේ PDF පිටපතකුත් විද්‍යුත් ලිපිණයට යොමු කරන්නට ඕනේ. විද්‍යුත් ලිපිණ
ලිපිනය වෙන්නේ UOCalumniorg@gmail.com කියන ඊමේල් ලිපිනේ. ඒ වගේම ලියාපදිංචි තැපැල්ෙන් එවිය යුතු ලිපිනය වෙන්නේ සහකාර පුස්තකාලය ආධිපති පාඨක සේවා විද්‍යාර්ථීන්ගේ සංවිධානය ප්‍රධාන පුස්තකාලය කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ 3. අපි ඉක්මනින් දැන් සූදානම් වෙන වෙලාව බල නැවතත් එකතු වෙන්න. පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. හොඳයි. ඉතින් ආකාරයෙන් තමයි ඔබ නිර්මාණ පිටපත්ේ විය යුත්තේ. ඉතින් මේක අපස උසස් පෙළ සිසුන් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සඳහාත් සම්බන්ධ වෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක සිංහල සහ දමිළ මාධ්‍ය වලින් නිර්මාණය වන්නට පුළුවන් මේ අංශ වෙනුවෙන්. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක 3ක් තියෙනවා. මිල්ටන් සිල්වා මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන් 0773890987 කියන දුරකථන අංකය. ඒ වගේම රංජිත් විජේනායක මහත්මාව සම්බන්ධ කරගන්න පුළුවන් 0772861 8273. ඒ වගේම අද දවසේ අපි සමග කතා බහ කරපු බර්නාඩ් කාර්යවසම් මහත්මාව සම්බන්ධ කරගන්නට පුළුවන් 0771 4407230 කියන දුරකථන අංකයෙන්. ඉතින් ඉතාමත්ම වටිනා කියන මාතෘකාවක් පිළිබඳව බොහෝ දේවල් අද දවසේ අපි සාකච්ඡා කරා. ඉතින් සාහිත්‍ය කලාව කියන්නේ මනුෂ්‍යයාට ඉතාමත් වැදගත් දෙයක්. අපි විශේෂයෙන් තරුණ තරුණියන්ගේ සාහිත්‍ය නිර්මාණ ඉදිරියට අරගෙන එන්නට ඕනේ. ඔවුන්ගේ හැකියාවන් සාහිත්‍යමය හැකියාවන් ඉදිරියට අරන් එන්න. ඉතින් ඒ නිසා පලස තරගාවලියත් සමඟ ඔබට සම්බන්ධ වෙන්නට අපි මේ විදිහට විවෘත ආරාධනයක් කරනවා. මෙහි කවි කෙටි කතා ගීපද රචනා සහ කෙටි නාට්‍ය පිටපත් තරඟාවලියක් තමයි මේ විදිහට පලස නමින් කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන්ගේ සංවිධානය මේ ආකාරයෙන් සංවිධානය කරන්නේ. ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා බහ කරන්නට අපිත් සමග එකතු වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ සභාපතිතුමන් වන බර්නාඩ් කාර්යවස මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයබර්න් ඔබතුමාට විරාමෙන් අනතුරුව ඔබ යලිත් අලුත් දිනක් වැඩසටහන සමග තමයි එකතු වෙන්නේ. හොඳයි. එරංග. ඔව් ඉලහිර. ඉතින් අපි දැන් සූදානම් වෙන විනිමය අනුපාත දර්ශකයේ අගය වෙත අවධානය යොමු කරන්න. අද දවසේ මේ ආකාරයෙන් තමයි විනිමය අනුපාත දර්ශකයේ අගය දැක්වෙන්නේ. අද ඔස්ට්‍රේලියානු ඩොලර් එකක් දැක්වෙන්නේ රුපියල් 202.77ක් විදිහට. ඒ වගේම අද දවසේ කැනඩියන් ඩොලර් එකක් රුපියල් 227.36ක් විදිහට. ඒ වගේම චයිනීස් යුවාන් එකක් රුපියල් 42.55ක්, යුරෝ එකක් රුපියල් 335.23ක්, ඉන්දියන් රුපියල් එකක් රුපියල් 369ක්, ජපනිස් යෙන් එකක් රුපියල් 207ක්, කුවේත් ඩිනාර් එකක් රුපියල් 997.4ක්, සෞදි අරාබියන් රියාල් එකක් රුපියල් 81.65ක් විදිහට දැක්වෙන්නේ. ඒ වගේම සිංගප්පූර් ඩොලර් එකක් රුපියල් 229.83ක් විදිහට දැක්වෙද්දී අද දවසේ ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 306.26ක් විදිහටයි අද දවසේ විනිමය අනුපාත දර්ශකයේ අගය දැක්වෙන්නේ. ලහිරු එරංග. ඔව්. ඉතින් මේ සුන්දර වෙන්න අපි ආදරෙන් සතුටින් හැමදාමත් ගත කරන්නට ඕනේ. ඉතින් ඒ අනුව අදත් බොහෝ දේවල් අපි ඔබේ දවස සුන්දර කරන්න අරගෙන ආවා. අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්න. දැන් එළඹෙන්නේ සත්‍යන්තය. මේ සත්‍යන්තයේ ප්‍රවේශමෙන් සතුටින් ගත කරන්නට කියලාත් ඔබට මතක් කරනවා. ඉතින් අපි නැවත අලුත් සතියක අලුත් දිනක අලුත් දිනකින් මුණගැහෙමු. ආයි.